කැසිනෝ සමාජ ශාලාවල සිදු කෙරෙන ඇතැ මායිතා සිදුවීම සම්බන්ධයෙන් උකුස්සා මීට පෙර අවස්ථා කිහිපයකදීම තොරතුරු අනාවරණය කළා. අද උකුස්සාගේ අනාවරණය තවත් එවැනිම සිදුවීමක් පිළිබඳවයි. ජනවාරි පළවෙනිදා නීතියක් ආවා මත්පැන් විදේශ මත්පැන් තියාගැනීමේ සීමාවක්. ඒ සීමාව තමයි ලීටර් 7.5. කවදක්වත් පොලිසියෙන්වත් එක්සයිස්වත් කැසිනෝ එකක මේ මත්පැන් සම්බන්ධව ග්‍රහණයක් කළා නැහැ. මේක තමයි මුලින්ම කරන්න යන්නේ. කලක පටන් කොල්ලුපිටියේ පිහිටි ප්‍රසිද්ධ සමාජ ශාලාවක නීති විරෝධී ලෙස දෙස් විදෙස් මත්පැන් සහ විදේශීය දුම් වැටි එහි කැසිනෝ ක්‍රීඩා කිරීමට පැමිණෙන්නන්ට ලබා දෙන බවට අද දිනන උකුස්සාට තොරතුරු අනාවරණය වුණා. වියනුව උකුස්සා එහි ගියේ සුරවදු අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන්ද සමගින්. අනතුරුව එහි සිටි සේවකයෙකුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී මෙහි මත්පැන් සහ දුම්බැටි ගබඩා කර තිබෙන ස්ථානය පිළිබඳව තොරතුරු අනාවරණය වුණා. මේ අතරතුර එහි සිටි නිලධාරියෙකු කැසිනෝ ක්‍රීඩාවට යොමු වන පිරිස සම්බන්ධයෙන් අදහස් පළ කළා. මෙහි තිබෙන දෙස් විදෙස් මත්පැන් බෝතල් 350කට අධික ප්‍රමාණයක් සහ විදෙස් දුම්බැටි 26,000කට අධික ප්‍රමාණයක් සුරාබදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්න ලැබුවා. මේ නීතියට පිටුපා සිටි එක් ස්ථානයක් පමණයි. තවත් දිවයිනේ බොහෝ ස්ථාන මෙලෙස නීති විරෝධී ක්‍රියා සඳහා යොමු ඇති බව නිරහසක්. විදෙස් මත්පැන් සඳහා වැඩි බදු ප්‍රතිශතයක් ක්‍රියාත්මක වන පසුබිමක රටට අහිමි වන මුදල් ප්‍රමාණය ආරක්ෂා කර ගැනීමට බලධාරීන් වඩා කාර්යක්ෂම වන තෙක් උකුස්සා සීරුවෙන්.